वैतल पिस सीत सुलंग पवन सेलुव मालिगाव मीरट रस भोजन पलवेल इतिरुन मालिकाव नम्मा संबुदु बान पद वैउ पिले दुन मालिकाव लोके ओनेम दिलेंदु कट मेंम लंकावे में दिलेंदु जाने आड़द ප්‍රවේණි පුද්ගලික ඉඩම් හෝ නිවාස නොතිබුණු තරම් ඔවුන්ට මහ පොළොව උමනා උනේ ජීවිකාව සවිකර ගැනීමට මිසක් දේපොළ හිමිකමක් හැටියට නෙවෙයි ඔවුන්ට නිවාස උමනා උනේ අවෙන් වැසින් ආරක්ෂා වීමට මිසක් සමාජ තත්ත්වයේ ප්‍රදර්ශනය කිරීමේ මිම්මක් හැටියට නෙවෙයි ඒ නිසා කවදාවත්ම Taman උපන් භූමියේ අයිතිය ලබා ගැනීමට ඔප්පු හෝ ලියකෙවිලි ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. ලංකාව බෙදා ගැනීමට කෙරුණු 30 අවුරුදු සිවිල් යුද්ධය අවසන් වූ පසු වහ වහ ඉඩම් අත්පත් කර ගැනීමේ මහා තරගයක් ආරම්භ වුණා. සාමයත් සමග වැජබෙන්නටගත් සංචාරක ව්‍යාපාරය සඳහා ජලයට මුහුණ ලූ ඉඩම් අල්ලා ගැනීමට පාලක දේශපාලකයන් ඉහුරුළු වුණා. දේශපාලන බලය හා අනුහස ඇති නව ධනවතුන්ට දේපොළ හිමි ප්‍රබෝන් වීමට ගම්බද ඉඩම් ඕනෑ වුණා. ජයග්‍රාහි රජයේ හමුදා වලට කැමති ඕනෑම තැනකින්
ඉඩම් අත්පත් කර ගැනීම වරප්‍රසාදී හිමි වුණා. මේන් අනතුරට පත් උනේ දීර්ඝ කාලයක් තිස්සේ යුද්ධයෙන් බැටකමින් දිලිඳු කමින් පීඩා විඳින සිටි සමාජ කණ්ඩායම්. මේ විලස්සේ අඩුම ජල ප්‍රමාණයක් වාර්ෂිකව ලබන තනමල් විල කලාපයයි. එහි ලුණුගම් විහෙර ජලාශයෙන් පෝෂණය වන සූර්ය ආර කුමාරග මහ නයිගල් වැව ප්‍රදේශයයි. මේ බිමෙන් අක්කර 650කට අධික ප්‍රමාණයක් ඩෝල් ජාත්‍යන්තර සමාගමට කෙසෙල් වගාවට පවරලා. ඉස්සල්ලාම මේක ආරම්භයේ බුකර් කියලා සමාගමකට තමයි මේක දුන්නේ. අක්කර 85000ක ප්‍රමාණයක් තමයි ඒගොල්ලෝ දුන්නේ. මේක කැඩිලා කැඩිලා මේ සැරෙන් සැරේට එක එක කෙනාගේ අතට ගියා ඉතින්. රජයෙන් කරා ඊට පස්සේ චීන් ඇවිල්ලා කරා ඊට පස්සේ වෙනත් සමාගමකින් ඇවිල්ලා කරා ඊට පස්සේ ලංකාවෙම ව්‍යාපාරිකයෝ කරා දැන් ආපහු රජයට පවරගෙන තියෙනවා. දැන් 85000 නෙමෙයි දැන් මං හිතන්නේ එක්ලස් ගානකුත් පැනලා ඇති මං හිතන්නේ මේ වෙනකොට වන්දම දෙමිලිය දිහාට යන කලින්ම මේ මේ ඒ පැත්තෙන් දුන්නානේ බ්ලොක් 16 17 ක කියා බ්ලොක් 10 10 10 10 පැලත සින් සමාගමට ඉඩම් පවරගත්ත එකනේ කරේ. ඊට පස්සේ තව තව වටේ තිබිච්ච ඉඩම් ටික ඒගොල්ලෝ ක්‍රමක්‍රමෙන් ආක්‍රමණය කරගත්තා. මේ බුදුබව ලැබූ ගෞතම බුදුන් වහන්සේටද මතු බුදු වන අවලෝකිතේශ්වර නාථ දෙවියන්ගේද පා පහස ලැබන මාලිගාවිල පූජා භූමියයි. මේ පූජා භූමියට කිලෝමීටර් 10ක් 12ක් පහලින් යාල වනාන්තරයේදී කුඹුක්කන් ඔය හා හුලන්දා ඔය මුණගැහෙනවා. එතන හැඳින්වෙන්නේ දෙමෝදර නමින්. සුබදාමේ සුන්දරතම නිර්මාණයක් වන දෙමෝදර ඉස්මත්ති රක්ෂිතෙන් අක්කර 500ක් ලැබූ වාසනාවන්තයා කවුද? මේ බිමේ වැඩ කරන ගොවි කුලීකරුවන් මේ වාසනාවන්තයා හඳුන්වන්නේ සිරිපාල මුදලාලි නමින්. මොනරාගල අම්පාර පාරේ කිලෝමීටරක් පමණ ගොස් කන්ද තරණය කරද්දී දේශප්‍රේමීන්ගේ තවත් ඉඩම් කොල්ලයක් මුලිච්චි වෙනවා. මේ ඉංග්‍රීසින් තේහා රබර් වගා කර තිබූ සිරිගල වත්තේ අක්කර 500ක් ඔල්වින් සමාගමට තෑගි කිරීමක්. පරම්පරා හතරක් වත්තේ වැඩ කළ දෙමළ කම්කරුවන් හාමතර දැමීමත් මේ ඉඩම් කොල්ලෙන් සිදු වී තිබෙනවා. මේ හල්දුම්මුල්ල සොරගුණේ කුඩා කතරගම දේවාලයයි. මේ කතරගම දෙවියන් සඳහා කැප වූ ලංකාවේ ඇති පැරණීම දේවාල වලින් එකක්. පෙර රජදරුවන් මේ පුදබිමට ගම්බිම් පූජා කළේ ඉරහඳ පවතින ආතාකල් උරුමකම් කියන්නයි. මේ විහාර දේවාල ගම් වලින් පුදබිම නඩත්තු කරන්නයි. රන්මන් ගුහාව දඩයම්පොළ ගම්මාන වලට පහලින් ඇති කෝම් මංකඩ වනාන්තරයත් සොරගුණ දේවාලයේම කොටසක්. මහකතරගම දේවාලයේ බස්නායක මහ ඇමතිකම් කරන ඌව පළාතේ ඇති මේ දේවාල භූමියට අයත් වනාන්තරයෙන් අක්කර 650ක් පමණ ඊකෝ ගොල්ෆ් රිසෝට් සමාගමට දන් දීලා. මේ සාංගික භූමිය විහාර දේවාල භූමිය පමණක් නෙවෙයි. වලවේ ගඟේ ජල පෝෂක ප්‍රදේශයේ ඇති රක්ෂිත වනාන්තරයක්. තවත් කෙටි කලකින් මේ වනාන්තරය විනාශ කර ගොල්ෆ් පිටිහා හෝටල් ඉදිවේවි. එතකොට වලවේ ගඟට හා උඩවලුවේ ජලාශයට කතරගම දෙවියන්ගේම පිහිටයි. Yeah.
සමාගම් පහයක් වගේ මේ ළඟ කෙසෙල් වගාවක් තියෙනවා ඊළඟට බඩේරුඟු කිෂ්බෝගේ ආයතනයක් තියෙනවා ඒ වගේ තියෙනවා ආයතන අපිට අවසරයක් නැහැනේ දැන් ඔබතුමාට දීලා තියෙනවා නම් ඔබතුමාගේ කම්පැනි එකට මොනවා හරි වගා කරන්න කියලා ඒක අසට අපිට එන්න දෙන්නේ නැහැනේ ඔබතුමා ඔබතුමාට නීත්‍යානුකූල රාමුවක් තියෙන ඒ බලයේ තියෙන කොටසට අපිට කොහොමවත් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ ඒක අර වැඩ කරන කෙනෙකුට යන්න පුළුවන් වැඩට අද ලුණුගම් වෙහෙර වෙහෙරගල පැල්වත්ත උල්හිටිය භූමි අවට ජීවත්වන ජනයාගෙන් වැඩි දෙනෙක් පානීය ජලය අහිමි සුව නොවන රෝගවලට ගොදුරු සදාකාලික රෝගීන් යුද්ධයේ බෙදුම්වාදී එල්ටීටී සංවිධානය විනාශ කිරීමට කෙරෙන බව පැවසුනත් පානමාවට ගම්වල ජනයා ඒ විශ්වාස කරන බවක් පෙන්වන්නට නැහැ මුළු යුද්ධය පුරාම පානම හෝ අවට බිම්වලට නොපැමිණි රජයේ හමුදා යුද්ධෙන් පසු පානමට පැමිණ ඇත්තේ ඉඩම් උදුරා ගැනීමටයි රජයේ හමුදා මේ සිංහල ජනයාගේ ඉඩම් උදුරා ගන්නේ කවුරුන් සඳහාද උතුරු වසන්තයේ නැගෙනහිර උදානයේ නමින් රජපක්ෂ ආණ්ඩුව යුද්ධයෙන් පසු ගෙන ගිය මේ ජඩිතල පහසුකම් සැපීමේ ව්‍යාපෘතියේ අරමුණ කුමක්ද මේ පළාත්වල ජනයාට ගමන් බිමන් යෑමට පාරවල් බෝක්කු හා පළමිදි කිරීමද එසේත් නැතිනම් මේ දිනාගත් භූමියේ තිබූ ඉඩම් උදුරාගෙන පාලකයන්ට අයිති කර්මාන්ත ඇරඹීමටද බීමට එහෙම ජලයක් කිසිදාක නැති වෙන්නේ පානම ප්‍රදේශයේ මේ වැලි කඳු පෙරිනිම වැලි කඳු මේ වැලි කඳු නිසා තමයි පානම ගම්මානයේ සුනාමියෙන් ආරක්ෂා වුනේ මේ වැලි කඳු තුනක් තියෙනවා කඳු හැටියට තුනක් තියෙනවා එක කන්දකින් රළාවට පස්සේ අනිත් කන්ද වලින් යන්න බැරි වුණා ඉතින් ඒ හින්දා තමයි පානම ගම සම්පූර්ණයෙන් බේරුනේ ඉතින් දැන් මේකෙදි මේ 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 පැලේම හිටවල තියෙනවා මම හිතන්නේ පේනව ඇති මේ පැල හිටවල තින්නේ මේ මෑතකාව කාර් රේස් ගන්න මේ වැලි කඳු දෙක. එතකොට අපේ පානම මිනිස්සු දැනගෙන හිටියා මේ මිනිස්සු දන්නවා මේ වැලි කඳු නිසා තමයි අපි සුනාමියෙන් බේරුණේ. ඒ වගේම කඩුලාලනේ. ඒ නිසා මේ වැලි කඳු විනාශ වුණා ඊළඟ මොකක් හරි ආපදාවක් ආව ස්වභාවික අපේ ගමට බලපානවා. ඒ නිසා මේකේ ওই කාර් රේස් දුවන්න දෙන්න බෑ කියලා එදා නවත්තගත්තා මං හිතන්නේ. ආවා ඒ වෙනකොට වාහන 60ක් විතර ආවා. ඒ පොඩි අර දුවන කාර් එහෙම හතරක් ගෙනා වාහන වෙලින් ඉතින් ඒක මිනිස්සු ඔක්කොම එකතු වෙලා නතර කරගත්තා. ඒක මේක පරණ ගම්මානයක්. මේ පරණ ගම්මානේ 1918 කැරලෙන් තමයි මේක ඇති වෙන්න පටන් ගන්නෙ. මේක මුලින්ම මේ ගම්මානේ හැදෙන්න කලින් ඉන්නේ වදගම හැලව මියංගුරේ තියෙන ගම්මාන වල තමයි අවිල පදිංචි ඉන්නේ කොටස් කොටස් හැටියට. ඒ කොටස් වල පදිංචි වෙලා ඉන්නකොට වතුර එහෙම ප්‍රශ්නයක් වෙලා තිනවා. ඊළඟට වනසතුන්ගෙන් ආරක්ෂා වෙන්න බැරි වෙලා තිනවා. ඒ බැරි වෙච්ච හේතුව නිසා ඒ කණ්ඩායම් තුනම මං හිතන්නේ මේ පානමට එකතු වෙනවා. ඒතර ඒ ගම්මාන වල තමයි දැනට ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. 2010 7.17 වෙනි ඉඳලා තමයි රාගම්මිල ගම්මානට ගහන්නේ. මධ්‍යම රාත්‍රියේ. 2010 වෙනි. මිනිස්සු ගොවිතැන් කළට ඉඩම් වලට පරිම්බර හානි පමුණනවා. ගොවිතැන් කරන්න ගියාම ඒ වගේ කලවා හරින අවස්ථා නොඑක් තිබුණා. මේ නිසා නොඑක් ආරවුල් ගැටලු ඇති වුණා. කොහොම නමුත් 2010 6:17 වෙනිදා මධ්‍යම රාත්‍රියේ මුහුණු ආවරණය කරගත්ත ළඟට ඒපන් කියන T56 අවිය සහිත පිරිසක් රාත්‍රි කාලේ රාගම්වෙල ඉඩම් වලට ඇතුළත මිනිසුන්ට පහර දීලා ඒ පැල්පත්වලට ගිනි තියලා ඊළඟට පම්සලටත් ගිහිල්ලා පම්සලේ තිබිච්ච බඩු මුට්ටු ඇදලා දාලා හාමුදුරුවෝ ඉදිරියට ඇදලා දාලා පම්සලේ තිබිච්ච ටෙලිෆෝන් දෙකක් ඒ දෙකමත් අරගෙන එදා ගමෙන් ඒ මිනිස්සු කලවම් හැදුවා මේකේ ඔයා ඊට පස්සේ දිගින් දිගට අපි උත්සාහ ගත්තා මේක නැවතතාවක් අපේ අපිසතු කරගන්න නමුත් උන වැඩේ මොකද්ද දැන් ඔය අක්කර 1200ක් තරම් ප්‍රමාණයක් මිනිස්සු පදිංචිලා ඉඳපු ගොවිතැන් කරපු ඒ ඉඩ කඩම් යපිච්ච ඉඩ සියල්ලක්ම සංචාර කර්මාන්තය සඳහා ලබාගෙන තියෙනවා කවුද අරන් තියෙන්නේ දැන් මේක තමයි ලොකු ප්‍රශ්නේ මේ සියලු කටයුතු වලදී ආරක්ෂක අංශ තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ ආරක්ෂක අංශ කියලා කියන්නේ දැන් මුලින් යුද්ධ තිබුණා ඒ කාලේ ත්‍රිවිධ හමුදාවේ කවුරුවත්ම හිටියේ නැහැ මේකේ සීල ආරක්ෂක බලකායයි
විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය පමණයි. තම යුද්ධයෙන් පස්සේ මේ කියන ත්‍රිවිධ හමුදාව මෙහාට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ඒ ප්‍රහාර එල්ල කලයන් පස්සේ STF එකත් හමුදාවත් එහි ආරක්ෂා සඳහා යොදවනවා. ඉතින් මම ඒ වෙලාවේ ලොකු උත්සාහයක ඉදිරියට අපිට වස්සසන්න ඕනකේ ඉල්ලීමක් කළාම සරත් වීරසේකර මන්ත්‍රීතුමා එක්ක. එතුමාගේ මාර්ගයෙන් ජනාධිපතිතුමාව දැනුවත් කළාම ජනාධිපතිතුමාගේ විශේෂ අවසරයක් ලබා දුන්නා රාගංගල පන්සල වස්සසන්න. ඉතින් වස්සසන්න අවසර දුන්නත් මිනිසුන් දැනට දෙන්නේ නැත්නම් ප්‍රතිපහසුකම් සරස ගන්න බැරි වුණා. පස්සේ ඉතින් ඒක අමාරුයි දාන ගේන්න දෙන්නෙකුට විතරක් දාන ගේන්න පුළුවන් කියන ඒ වගේ නොඑක් නොඑක් නීති රීති ආවා. ඊළඟට දිගින් දිගට මට එතන රැඳිලා ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද එතන පොඩි හාල්ලා තමයි දිගට වැඩ හිටියේ. පාසලේ සේවය කරන නිසා පානම් පන්සලට එන්න වුණා. ඉතින් එතන පන්සලේම පොලිස් මුරපොලක් දාලා තියෙනවා පොලිසිය. ඒ නිසා යම් යම් ගැටලු ඇති වුණා පොඩි හාමුදුරුවරු. ඒ නිසා පන්සලෙන් ඉවත් කරන්න සිද්ධ වුණා. ඉතින් කොහොම හරි මේ නිසා ඉඩම් සම්පූර්ණයෙන් අයින් වෙලා ගිහිල්ලා දැන් ඒ කොටස ගුවන් හමුදා සහ නාවික හමුදා කියන මේ කණ්ඩායම් දෙක තමයි ඉන්නේ. ඉංගල කාණිගල් அதாவது 1952 ஆண்டுக்கு முன்னுள்ள காலங்களில் இருந்த மூதாதையர்கள் பல பேர்கள் கொண்டு இயங்கியிருக்கின்றது இந்த கிராமம். அதாவது 2006 மூன்றாம் மாதம் 26 இந்த கிராமத்துக்கு அசரப் நகர் என்று பேசூட்டப்பட்டிருக்குது. அதாவது விளாங்காடு, ஆலிம் நகர், ஆலிஞ்சேனை, காசாங்கனி, பள்ளக்காடு, முதிராடி வட்டை, காட்டுவட்டை, சின்ன பள்ளக்காடு என்று பல பேர்கள் கொண்டு இந்த கிராமம் முன்னுள்ளவர்களால் வைக்கப்பட்ட பேர்கள் கூட இது இயங்கிக் கொண்டிருந்தது. அதாவது இந்த யுத்த காலங்களில் இல்லாத அச்சுறுத்தல் எங்களுக்கு இன்றைக்கு ஏற்பட்டு கொண்டிருக்கிறது. ஏனென்று சொன்னால் 1990 இந்த கிராமத்தில் 16 அப்பாவி மக்கள் விவசாய மக்கள் 16 பேர் படுகொலை செய்யப்பட்டிருந்தாங்க இந்த கிராமத்துக்குள்ளே. அந்த நேரம் இல்லாத ஒரு பாதுகாப்பு படையினர் இன்றைக்கு வந்திருக்கிறாங்க. அதாவது 2011 5ஆம் தேதி அவங்களோட வருகை இங்கே வந்திருந்தது. அந்த நேரம் அவங்க வரக்குள்ளே நாங்கள் கிட்ட போய் அவங்கள்ட்ட விசாரித்தோம். விசாரிக்க நேரம் அவங்க சொன்னாங்க தற்காலிகமாக நாங்கள் ஒரு இவ்வளோ இருக்க போகிறோம், ஒரு ஒட்டேக்கர் காணிக்குள்ளே நாங்கள் இருப்போம் தான் சொன்னாங்க. திசவரது யுத்தேன் நெகநீர் பலாத்து முழு மணிம நடுமுன்னுனா කල්කුඩා පාසිකුඩා බඳු නැවුම් සුන්දර වෙරළවල් පමණක් සෝබාදහමේ අසිරිය කියාපෑමට ඉතිරි වුණා. නමුත් යුද්ධයේ ජයග්‍රහකයන් මේ වෙරළබඩ බිම්වල එකම හිමිකරුවන් බව ප්‍රකාශයට පත් කළේ යුද්ධය අවසන් වීමටත් පෙරයි. මේ නව ඉඩම් කොල්ලේ හිමිකරුවන් වන්නේ දේශපාලක ඔවුන් මේ වෙරළ පුරාම සංචාරක හෝටල ඉදි කරලා එහි යුද්ධයට පෙරපටන් ධීවර කර්මාන්තයේ යෙදුණු ජනයාට දැන් බෝට්ටු ගොඩ කිරීමට හෝ ධීවර තොටුපළවල් ඉතිරි වී නැහැ. ඔවුන් දැන් දීවර අහිකුණ්ඩකයන් බවට පත් වෙලා මෝටේ ගමු. පුල් මෝටේ ගත්තාම ඒගොල්ලෝ අර යකඩවැලි මේවට විශ්මක් ගහලා ඒගොල්ලෝ චීනත් එක්ක මේ කරගෙන විවිධය කරනවා. ඒක ඇවිල්ලා මිනිස්සුන්ගේ සංවර්ධන ඒකට අපි අගමැති නැහැ.
එවුනට කිසිම විකල්පයක් නෑ. ඒගොල්ලන්ට කුන්දේශියට දෙවිලා තියෙන්නේ ගන්න වෙලි. අර ගන්න දෙන්නට කොහෙන් දාන්න? ඒ වෙලි හැට දාන්න. ඒ වෙලි ගෙනියන්නේ කීනු මේ පිංගම් අරවා මේ හදන්නේ. ඉතින් ඕවලට වෙනකොට මුහුදු කාන්දි වෙනවා. මුහුදු කාන්දි වෙනකොට ආවට ඉන්න ගම්මාන දැන් මුහුදට රටක් කියලා දවසෙන් ගම්මානෙල් කියලා ඉන්නේ. ඒ මිනිස්සුන්ට කිසිම විකල්පයක් නෑ. ඒගොල්ලන්ට මොනවා ඒ විදමක් හරි ඒ වගේ. ඒකේ අයිති වෙන්නේ කුච්චවලි ප්‍රදේශයේ ලේකම් කාර්යාලයට තමයි. ඊට පස්සේ දැන් ඔතන ඉඳලා කුච්චවලියේ ඉඳලා මෙහාට එනකොට කියනවා සැලපියාරු කියන ගම්මාන. සැලපියාරු අනිත් එක මේ හැරිය කොහෙද නිරකකණ්ඩිය නිලාවලි. මේ ප්‍රදේශවල සාමාන්‍ය අක්කර 800කට වැඩි ප්‍රමාණයක් අල්ලගෙන එකතන රයිගම් කොම්පැනි එකට පාර දීලා තියෙනවා රජු. තව ටූරිස්ට් හෝටල් එකකට. පුරුෂයගෙන يعني ජංගල් බීච් කියලා ඒ වගේ හෝටල් කීපයක් වදන පිටි කරගෙන මෙහෙ කරන්නේ. ඒ ඉන්න මිනිස්සු ඒකේ પરම්පරාව ජීවත් වෙන මිනිස්සුන්ට දැන් ඉන්න තැනකුත් නෑ රස්සාවත් අයින් වෙලා අනාත වෙලා ඉන්නවා. සාම්බුරෙන් අක්කර 5000 කාණ තියෙනවා. බෝව තියෙනවා 48ක්. ගෙන પરම්පරාවෙන් මේ මිනිස්සු අනුන්ගේ අතපාරනේ. කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන ආහාර ඉරි වර්ග ඔක්කොම නිෂ්පාදනය කරගෙන වැඩි හරිය ඒගොල්ලොන්ට මාළුත් එහෙමයි, ඉස්සෙත් එහෙමයි. කකුල තේවරේ හිටියේ තම ප්‍රදේශ තමයි සුන්දර ගම්මාන තමයි සාම්බුර. ගෙන ලංකාවේ තියෙන ඕනම බෙහෙත් වර්ගයක්, කොළ වර්ගයක් සාම්බුරේ තියෙනවා. හරි? මේ ඔක්කොම දැන් විනාශ වෙලා. විනාශ වෙලා තියෙනවා. දැන් ඒ හරිය ඇවිල්ලා සාමාන්‍ය පැත්තක අලගෙන මේ මිනිස්සුන්ගේ ඉඩම් පාත් කරගෙන තමයි අක්කර 5000කට වැඩි ප්‍රමාණයක් මේගොල්ලෝ අරගෙන එක එක ඇත්තන් වලට බෙදලා දිරගෙන වැඩි මිලියන් බජට් එක හීෂමක් ගහලා තිනවා. දැන් පංකෙන්ගේ නිඳලා සමහර වාහරේ එනකම් දෙපැත්තම කොටු කරලා තියෙන්නේ නාවික හමුදාවෙන් ඕ කරලා ඒක විශ්මත් ගහලා තියෙනවා මේ මේගොල්ලෝ චීන රජෙක්ට. චීන රජෙක්ට මොන හරි ඉසාම්බුර් එකේ ඉන්න මිනිස්සු දැන් දැන්ට කඳවුරු හතරකින් තවත් ජීවත් වෙනවා. ඒක තමයි කිලිවැට්ටි මනච්චේන පටිදෙන කටපරිත. මේවලු දැන් කාර්දාස් යන ඒගොල්ලෝ තවත් ඉන්නවා. ඒගොල්ලෝගේ પરමාර්ථය අපේ ඉන්න දැනට අපි ගොහින් දාන්න ඕනේ. මෙතන අපි මරලා දැන්. ඊට වෙලා කල්පිටියේ අර්ධද්වීපයේ අවට තිබූ දූපත් දීර්ඝ කාලයක් මුළුල්ලේ ලංකාවේ මත්ස්‍ය අවශ්‍යතා සඳහා කැප වී තිබුණා. මේ දූපත් තුළ පාරම්පරිකව පදිංචි වී ධීවර කර්මාන්තයේ යෙදුණු සිංහල දෙමළ මුස්ලිම් ජනයා රජයේ අනුග්‍රහයක් නැතිව ස්වාධීන පුරවැසියන්සේ රටේ නිෂ්පාදනයට හවුල් වුණා. 30 අවුරුදු යුද සමයේ ඔවුන් යුද වැදුණු දෙපාර්ශයෙන්ම බැටකෑවා. දැන් යුද්ධය අවසානයි. නමුත් මේ ධීවරයන් පදිංචි දූපත් 14ක් ආණ්ඩුව මේ අසරණයන්ට හොරෙන් සංචාරක හෝටල් සමාගම් වලට විකුණලා. රස්සාව තම දාණ්ඩ විසින් මේ ඉඩම් සංචාරම සඳහා විකුණුවා කියන වැරද අපිට ලැබුණා. ඉතින් අපිට මෙහෙ ඉඩට ඔප්පු ආත්මසම දීකවිලක් නැහැ මේ ඉන්න පදිංචි ඉන්න අයට. නමුත් අපි දිගින් දිගටම පහුගිය 2005 ඉඳලා 2010 දක්වාම සාකච්ඡා පැවැත්තුවා.
संचारक संवर्धन अधिकारी सह इतना निज्य අපිට ඉන්න තැනක් ඕන අපිට ඉන්න ඉඩ නැත්නම් අපි කොතනද ඉඳලා ඒල හෝටලෙ ඉන්න දෙන්නේ නැහැ අපිට අපි ගිහලා වැඩ කරලා අපි ඔන්න ගෙදරට එන්න ඕන අපි කොතන ඉන්නද प्रधान मार्ग हमुदावी මේ පසුගිය සැප්තැම්බර් මාසයේ යාපනයේ ජනයා තමන්ගේ ඉඩම් ඉල්ලා කරන එම උද්ඝෝෂණය Ah,
ඉඩම් මහා ගෙවල් දොරවල් වලට මේ ජනතාවට යලි යෑමට ලැබෙන්නේ කවදාද? ඇතල පිස සීත සුළඟ පවන් සැලුව මාලිගාව රස ඕජන පළවැල ඉතිරුණ මාලිකාව තම්මා සම්බුදු බණ පද රැව් පිළිතුන් මාලිකාව දෙකට ඇවිත් සිඳු පිට නැවුනගලා මාරසෙනක කඩුගා බනසාගිනිලා කොල්ල කෑහ මාලිගාව ප්‍රාණපයේ පලාගියෝ යලිදු ඇවිත් අපට දෙන්න මාලිගා අපට දෙන්න මාලිගා